කොරින්ජන් කර්ණි සිට කින්යා දක්වා නාවික හමුදා මැදිහත් වීමෙන් නැරඹී ආරක්ෂිත බෝට්ටු සේවාව අදත් ක්‍රියාත්මක වුණා. මේ බෝට්ටු සේවාව පවත්වන්නේ පාසල් දරුවන් වෙනුවෙන්. අදාළ පාලමේ ඉදිකිරීම ප්‍රමාද වීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළී යමින් පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් කින්නියා කලපුවට බිලිවීමෙන් පසු ආරක්ෂිත බෝට්ටුවක් සේවයට යොදා තිබෙනවා. මීට සමගාමීව ළංගම බස් රථයක්ද ක්‍රියාත්මකයි. මේ අතර කින්නියා කලපුවේ අනාරක්ෂිත පාරුවක් පෙරළී 6 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙසැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.